Dettol සිසු ලැප්ටොප් වෙතින් ලක්ෂ 50ක් වටිනා ලැප්ටොප් සතිපතා දිනා ගන්න. බැලූ බැල්මට ලොකු පෝලිං නැති වුණත් ඡන්දදායකයා යම් උනන්දුවක් සහිතව ඡන්දේ පාවිච්චි කරන ස්වරූපයක් අපිට තියෙන. සාමාන්‍යයෙන් 10%ක්ම ඡන්දේ පාවිච්චි කරලා තියෙනවා වගේ තමයි බැලූ බැල්මටම පේන්නේ. අපේ නිරීක්ෂකෙන්ගේ තියෙන තොරතුරුත් අනුව මම හිතන්නේ නිල වශයෙන් අපිට එක කියන්න පුළුවන් කම නැහැ. ඒක තේරිම් බාර නිලධාරීන්ට සහ මැතිවරණ කොමිසම මේ වගකීමක්. ඉතින් අපි පරිසම් වෙන්න ඕනේ එතුමලාගේ රාජකාරියට අපි ඇතුළත් වෙන්න. නමුත් ඉරපයින් නැතුව ඉන්න ඕනේ. නමුත් මම හිතනවා හොඳ තත්ත්වයක් තිබෙනවා. මොකද දැන් සමහර දේශිකවල මේ දේශගුණික තත්ත්වයත් හොඳ නැහැ. නමුත් ඒ ඡන්දදායක ඡන්දපොලට එමින් තිබෙනවා. ඉතින් මේ උදෑසන පැය 4-5 ඇතුලේ සැලකියුතු දෙනෙක් තමන්ගේ ඡන්දේ පාවිච්චි කරයි කියලා අපි හිතනවා. අපි අපේ ඉල්ලීමත් මේ 9 වෙනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම මැතිවරණයේ රටේ ඉදිරි අනාගතයේ තීන්දුව වෙන. අතරම ඉදිරි අවුරුදු 5 විතරක් නෙමෙයි කලින්දු මේ තව අවුරුදු 50ක මොකද මේ කොහෙද රට තියෙන්නේ කියන එක තීන්දුව වෙන්නේ මේ ජනාධිපතිවරයා මැතිවරණයේ. මොකද ඕකනේ අපිට වරදින අපි හැමදාම අවුරුදු 5න් හදාගන්න නෑනේ. ඒකනේ. ඉතින් මේ පාර මම හිතන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනත් එකක් වැඩිපුර සංවාදයට ලක් වුණා. අපේක්ෂකෝ කීප දෙනෙක්ගේම ප්‍රතිපත්ති ප්‍රකාශන කල්ලතු ඇවිල්ලා තිබුණා. ඉතින් මේවා දිහා බලලා තමන් කැමති අපේක්ෂකයා තෝරගෙන උදේ වරුවේම ගිහිල්ලා තමන්ගේ ඡන්දේ පාවිච්චි කරන්න. ඉතින් අපිට කියන්න තියෙන එකම දෙයයි ඔබ යනකොට මතක තියාගන්න ඕනේ ඔබේ අනන්‍යතා ලේඛනයක් අරන් යන්න. මොකද ඒකට මැතිවරණ කොමිසම ලේඛන 9ක් කියලා තියෙනවා. ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම්පත, භික්ෂු හැඳුනුම්පත, සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරපු හැඳුනුම්පත, එහෙම නැත්නම් හැඳුනුම්පත ලබා ගැනීමට ඉදිරිපත් කරපු අර නිල ලේඛනය, ඒ වගේම අපිත් එකතු වෙලා ලබා දුන්න ආබාධිත හැඳුනුම්පත, එහෙම නැත්නම් මැතිවරණ කොමිසම සභාවෙන් ගත්ත තාවකාලික හැඳුනුම්පත, මේවයින් එකක් අරගෙන ගියොත් එතන 9ක් තියෙනවා මං හිතන්නේ. 9ක් තියෙනවා. මේ ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි 2024 චන්දනාමලේකනේ ඔබේ නම තියෙන්න ඕනේ. ඒක නැත්තම් මුකුත් කරන්න බෑ. නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව ඔබට ලැබිලා තියෙනවා නම් ඒකත් අරගෙන යන්න. ඒක පහසුවක් වෙනවා තමන්ගේ නම හොයාගන්න. හැබැයි ඒක නැති වුණා කියලා කවුරුත් කනගාටුවටපත් වෙන්න ඕනේ නැහැ. ඔබේ නම තියෙනවා නම් ඔබට ඡන්දපොලට ගිහිලා ඡන්දේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා හැම කෙනෙකුගේම වගකීම තමන් කැමති කෙනා මේ ලයිස්තුවේ නැති වෙන්නත් පුළුවන්. තමන් හිතනම කෙනා. හැබැයි ඉන්න අය අතරින් තමන් සාපේක්ෂව හිතලා බලලා හොඳම කෙනාට ඡන්දේ දීලා ඔබේ වගකීම ඉෂ්ට කරන්න මම හිතන්නේ මැතිවරණ කොමිසමයි පොලිසියයි ඉතුරු කටයුතු ටික අපිට හැන්දෑව වෙනකොට කරලා දෙයි කියලා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.